දැන් ඔයාලා ජීවිතේ අර අලුතෙන් හම්බෙන හැමෝන්ටම ආදරේ කියනවා. අපි හිතන්න පුළුවන් අපි අලුතෙන් හම්බ වෙන හැමෝන්ටම සමහරක් වෙලාවට හිතේ ආදරයක් ඇතුණාම අපි කියනවනේ ආදරේ කියලා කියනවා. අපි මැසේජ් එකකින් කියනවා, කෝල් එකකින් කියනවා. නැන්ද මූණට හම්බුනාම කියනවා. හරිද? හැබැයි මේ ජීවිතේ අලුතෙන් හම්බෙච්ච අයට. නමුත් හිතන්න මේ ඔයාලගේ ජීවිතේ හැමදාම ළඟින් ඉන්න ඔයාලගේ දේවල්ම හොයන ඔයාලා ගැනම වද වෙන ඔයාගේ අම්මට කිහිලවා කියලා තියෙනවද? අම්මගේ මූණ දිහා බලාගෙන අම්මේ මම ඔයාට ගොඩක් ආදරේ කියලා. මෙතනින් බහුතරයකට වැඩි මං හිතන්නේ මේ මෑත කාලේ මතක ඇති කාලෙක ඔයගොල්ලෝ කියලා තියෙනවද කියලා තමන්ගේ අම්මට ගිහිල්ලා අම්මා කුස්සිය වැඩ කර කර ඉන්න පුළුවන්. අම්මා මොක්කරි වැඩක වෙදලා ඉන්න පුළුවන්. අම්මා ළඟට ගිහිල්ලා කියන්න පුළුවන්ද මූණ දිහා බලාගෙන අම්මේ අම්මකට ගොඩක් ආදරේ කියලා. මම හිතන්නේ මෙතන තමන්ට මතක නැති වෙද්දී අම්මට ආදරේ කියපු දවසක් තාම. එහෙම නැත්නම් අර උදේ පාන්දර ගෙදරින් පිට වෙලා ගිහිල්ලා හවසට මහන්සි වෙලා තමන්ගේ හීන ඇත්තක් කරන්න මහන්සි වෙන අර වැඩපොළක වෙන්න පුළුවන්, කාර්යාලයක වෙන්න පුළුවන්, කොතන හෝ තැනක තමන්ගේ තාත්තා වැඩ කරන වෙලදී තාත්තා ගෙදරවට පස්සේ කියලා දිනනද ඔයා තාත්තගේ මුණ දිහා බලාගෙන තාත්තේ මම ඔයාට ගොඩක් ආදරේ කියලා. මතක තියාගන්න ජීවිතේ හම්බ වෙන හැමෝන්ටම ඔයා ආදරේ කියනවා. ආදරේ කියන්නේ ට්‍රයි කරනම හිතේ ලොකු ආදරයක් තියාගෙන ඉන්න අනිත් පරිසරයට කියන්න තියාගෙන. සමහරකට එයාගේ හිතේ ඔයාගෙන ආදරයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයා කොච්චර ට්‍රයි කරනවද හිතන්නේ තව කෙනෙක්ට ආදරේ කියලා කියන්න, ආදරේ කියලා හඟවන්න. නමුත් තමන්ගේ අම්මටයි තාත්තටයි තමට මතක නැති වෙදනේ ළඟදී ආදරේ කියපු දවස. හොඳට මතක තියාගන්න මේ ওই ආදරේ කියලා කියද්දී ඔයා අලුතෙන් ජීවිතේ හම්බ වෙන කෙනෙක්ට ආදරේ කියුවට පස්සේ සාමාන්‍යයෙන් එයා ඔයාව නොසලකා හැරලා යන්න පුළුවන්, ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. නමුත් අර ගෙදර ඉන්න අම්මට ඔයා අම්මේ මම ඔයාට ගොඩක් ආදරේ කිව්වොත් එයා ඔයාව කවදාවත් ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. අඩුම ගානේ ඔයාව පොඩ්ඩක්වත් හිත සතුරු කරන්න තියෝ තියන්නේ නැහැ. අම්මේ මම ඔයාට ආදරේ කිව්ව ගමන් එයා ඔයාව අනිවාර්යෙන්ම තුරුල් කරගන්නවා. එහෙම නැත්නම් අනිවාර්යෙන්ම අඬනවා. ඒ වගේම තමන්ගේ තාත්තට ඔයා ගිහිල්ලා කියන්න තාත්තේ මම ඔයාට ගොඩක් ආදරේ කියලා අම්මා වගේ තාත්තා අඬන්නේ නැති වුණාට ඒ චරිතයත් මානෙම හිත ඇතුලෙන් අඬනවා.